වර්ෂා හිමම දුර්ගතන කුටියකට ගොඩ වූවායි. කෙල්ල දුර්ගතනේ ගත්ත ගමන් ඉබේ මේදාගේ අංකේ අක්කේ කතා කරන්න ගණෙද්දිම ඇගේ කටහඬ පින්නේ ගියේ. වර්ෂා කතා කරද්දී මේදාගේ හිතේ වූ බිය ටිකක් තුනී වී ගොස් තිබුණි. ඒත් ඇති වූ කම්පණය තවමත් එහෙමමයි. ගෙදර ඇති වී තිබෙන ප්‍රශ්නෙට වර්ෂාව තාම සම්බන්ධ වී නැත. කොහෙද රත්තරන් උඹ ඔය ඉන්නේ? රත්නපුරේ. අයියා මාව දාලා ගියා. දැන් මේදාට ආයෙත් වර්ෂාගෙන් අසන්නට දහසක් දී ඇත. එහෙත් කිල්ලකින් ඒවා මෙහෙම අසන්නට ඇයට ලෝභය. කිල්ලෙක්ගෙන් කොල්ලාගෙන ඇසී උත්තේ ළඟ තබාගෙන. ගෙදර ප්‍රශ්නයක් දැක්කේ? ප්‍රශ්නයක් නම් තමා. ඒත් උඹ බය වෙන්න එපා. ඊයේ කොල්ලා ගෙදර හිටියේ නෑනේ. කවුද මාමට කියලා විමුක්ති කිල්ලෙකුයි නුවරලීදී දැක්ක කියලා. වර්ෂාගේ පපුව ඇවිලියගෙන ගියේ. පරිස්සම් විමුයයි ඔහුට කීවරක් කීවද? එහෙත් එයට ඔහුටම පොණක් දොස් වැවරිය නොහැක. දෙයියනේ මාමත් දැකලද? බොව නැතුව එන කාව දකින්නද රත්තරන්? විමුක්ති ගියේ උඹත් එක්කනේ. ඒත් අම්මයි තාත්තයි ඒ උඹ කියලා හිතන්නේ. එහෙත් සැක කළ හැක. අනේ දැන් මට එන්න නම් බයයි. ප්‍රශ්නයක් තියනවා කියලා දැනගෙන නෙමේද වස්සේ උඹ ආදරේ කළේ? මේදා කෙලින්ම ඇසුවායි. වාෂා ඇඬුවායි. අනන්න එපා. අන්නලා බෑ රත්තරන්. හිත තද කරගනි. මන් නිසා අයියට දැන් එයා උඹේ අයියා නෙමෙයිනි කෙල්ලේ. මේදා කිව්වේ හැඟීම්බරවයි. නංගි අක්කේ හැමදාම උඹලා දෙන්නට උදව් කරපු මට උඹ කියන්නේ නැද්ද? මේදා අහිංසක වෙස්සේ අසද්දේ වාෂා කඳුළු අතරින් සිනාසුනායි. හිනා වෙන්නේ කොළම් වගේ කියපම් මට. පෙම්මතියක් වූ ඒ පුවත කියද්දී මේ තරම් සතුටක් දැනියයි වාෂා සිතුවේ නැත. මෙහෙම කියන්නේ කොහොමද අක්කේ? හැමදේම වුණා. වාෂාට ඇඬුම් ආවායි. අනන්න එපා වස්සේ. ඉස්සෙල්ලා ඔයා අඬන එක නතර කරගනි. රාජකුමාරයෙක් මාව බදාගෙන ආදරේ කිව්වට පස්සේ මං අඬන්නේ නැතු ඉන්නේ කොහොමද අක්කේ? මේදායේ සතුට දනේ. ඒ උතරයාම ඇය දනේ. මෙහෙම කතා කරන්න බෑ තමා. ඔබ වරෙන් කොහොමත් අනිද්දා. අපි ඇවිත් කතා කරමු. ඒත් එකක් මං කියන්න ඕන උඹට. මොකද්ද? මං රත්තරන්. මගේ මිනිහාව බාල්දු කරනවා හැම නෙමෙයි. මගේ එක රත්තරන් කඳක්. ඒත් කෙල්ලේ උඹ මටත් වඩා වාසනාවන්තයි. විමුක්ති වගේ කොල්ලෙක්ව ලේසියෙන් කෙල්ලෙක්ට ලැබෙන්නේ නැහැ. මං දන්නවා අක්කේ. එයා මට දෙයියෙක්. ඒ දෙයියා කවදා හරි උඹේ දේවාලට එනවා රත්තරන්. පූජා වට්ටිය ලෑස්ති කරගෙන ඉඳපන්. මිනිහෙක්ව ගෙනගන්නේදී දුක් විඳින්න ඕන නැහැ. ඒ දෙවියෙක් වගේ මිනිහෙක්ව ළඟ තියාගන්න ගෑණියෙක්ට ටිකක් දුක් විඳින්න වෙනවා. මට දුක් විඳින්න පුළුවන් අක්කේ. මං දන්නවා රත්තරන්. ඒක නෙමෙයි උඹලා රෑ. මේ දාසන්නේ මොනවද කියලා ඇය දන්නේ. වාෂා සිනාසුනේ ලැජ්ජාවෙනි. කීයක් දුන්නද? ගණන් කරන්න බැරි තරම්. ඔබත් දුන්නා? එක ඇඳේ. වාෂා සිනාසුනායි. මේදා මේ බැඳීමට ඉෂා කළේ නැත. ඇය උනේ ඒ බැඳීමට ආදරෙනි, ආශාවෙනි, කැක්කුමෙනි. හරි රත්තරන් බය වෙන්න එපා. ඕන දෙයකට මේ අක්කන් ඉන්නවනේ. එච්චරයි අක්කේ තියෙන සැනසීම. වර්ෂා කිව්වේ මුළු පොපොම් පුරවාගෙන. කාලදක් ඉන්නේ. අනේ මං ඔයා ළඟට වෙලා ඉන්න ඕන දවස්. මං තාම කෑවේ නෑ කෙල්ලේ. ඉතින් බලන්න දැන් කීයේද? උදේ ටිකක් අප්පිරියක් ගතියක් දැන්නා. පස්සේ මම මේ මුතු ඇරියා මේ ළඟ හොඳ තැනකින් බත් මුලක් ගේන්න කියලා. මං උයපුවා කන්න මට අප්පිරියයි. කෙල්ලගේ බබෝ දැවිගෙන මෙන් ගියේ. අනේ මට සමා වෙන්න. මං ආවම තුන් වේලම හදලා දෙනවා. වාෂාගේ පපුව ගැලවි ගිය හඬිනි. එද්දිත් මං කෑම ටිකක් හදන් එන්නම්. කහබත් වහන් එන්නද? උඹට මේ කරදර ඇස්සේ. ආදරේ කරන එක කරදරයක් දැක්කේ. මං දන්නවා කෙල්ලේ. ඒක මාර ජොලියක්. හිතේ හරි බයක් තියෙනවා. ඒත් මට තේරෙනවා. අදයි හෙටයි ඉඳපන්. උඹ කෙල්ලේ නිකමට හරි ගෙදරට කතා කරන්න එපා. නොදන්න ගානට වරින්. තේරුණාද? මේදාට කතා කළ පසු ආශා එහෙමම ඇමතුමක් ගත්තේ ප්‍රියංව දාටේ. කෙල්ලේ මං එන්නද? මල් පෙරහැර ගියාද කෙල්ලේ? ප්‍රියංවද ඇසුවේ ආශාවෙනි. මේ ගමන යද්දිම සිදුවෙන සියල්ල ඇය දැන උන්නාය. රන්දෝලි පෙරහැරත් ගිහින් අතර උනේ. අනේ මං උඹට සුබ පතන්නද? දැන්ම එපා. ආශා බින්දුරහණින් කීවායි. මං රත්නපුරේ ඉන්නේ. මං උඹලගේ ගෙදර ඉන්නද? තනියම ගෙදර යන්න මට බෑ. අනේ වරෙන් වරෙන්. ඇයි විමුක්ති අයියා? ආවම කියන්නම්. වර්ෂා රත්නපුර නගරයේ මැද්ද තනියම යද්දී ඇයට සීව්වේ අම්මා වයි. ඇයි මේ ටවුන් මැදින් තමාව එකගෙන ගියේ තමාගේ අතින් අල්ලාගෙන? ෆර්ගසන් එක ඇරිය හැමදාම වර්ෂාවේ අම්මාත් එක්ක. එදා අම්මගේ අතේ එල්ලියා කෙල්ලද තනියමයි.
වෙනදාටත් වඩා වගකීම් සහගත බවක් අද ඇයට දැනුනි. එක ජීවිතයක් තවත් ජීවිතයක් සමග ගැටගැසූ කළ තත්ත්වය එමදුය. ආදරය කරන්නට පටන්ගත් පසු කොහොමත් හිතේ නිදහසක් නැත. ඒ ආදරය අනිවාර්ය රෝග ලක්ෂණයකි. මොරගොඩ මාතා විමුක්තිට ඇමතුමක් ගත්ත විමුක්ති කොළඹට ලංවමින් සිටියේදී පොඩි පුතා කොහෙද ඉන්නේ කියනවා. මං තාත්තේ නුගේගොඩ ඉන්නේ. ඇයි? තාත්තගේ කටහඬින්ම ප්‍රශ්නයක් ඇති වී ඇති බව විමුක්ති තේරුම් ගත්තේ. ඊරේ කොහෙද හිටියේ? මම? ඔව්. අයියලාගේ ගෙදර. උදේ මම මේ වැඩකට ගියා. කොහෙද? කොහෙවත් නැහැ. කොළඹම තමයි. මොකද රෑ ගෙදර ආවේ නැත්තේ? විමුක්ති මොහතා නිහඬ වුණේ. එසේ තමාගෙන් තාත්තාව ප්‍රශ්න කරද්දී ඔහුට දුක සිතුණි. තමා නරක ගමන නොගිය බව ඔහුට විශ්වාසය. අක්කව බලන්න ගියේ. කතා කර කර ඉඳිද්දි රෑ වුණා. අයියා ඉන්න කිව්වා. කොහෙවත් ගියේම නෑ. නෑ තාත්තේ. විමුක්ති මේ ලෙස බොරු කරන්නට ආස නැත. ඒ ඔහුට විශාල මානසික වදයකි. එය සියල්ලටම පෙර අර අසරණ කෙල්ල ගැන සිතිය යුතුය. යමක් දැනගතව මුලින්ම වෙන්නේ ඇයට ගෙදරින් යන්නට වීමේ. ඒ කොහෙත්ම සිදුවිය යුතු නැත. හරි, තමුස ගෙදර එනවාකෝ. මං එනකල් කොහෙවත් යන්නේ නැහැ. මට කතා කරන්න ඕන. විමුක්ති දිග සුසුමක් කියලා දුරකතනේ තැබුවේ. ඔහුගේ හිතේ ජීවිතය ගැන උපන්නේ තදබල වෛරයකි. මේල සිරගතව ජීවත්වීම පාපයකි. දෙමව්පියන් වූ තමන් හිතන දේම හරියයි සිතන්නට පෙළඹෙන්නේ ඇයිදයි ප්‍රශ්නයකි. රත්නපුරයේ සිට කොළඹ දක්වා වූ කිලෝමීටර් 70 ගන්න විපුරාම විමුක්ති සිතේ වාශා ගැන පමණකි. ඔහු උන්නේ අපමණ සතුටිනි. කොහොමත් ඇය තමාට බව හොදනේ. ඔහුට සතුරකට ඇත්තේ ඊ රාත්‍රී ඒ ටික ඒ පපුවෙන් එළියට ගන්නට හැකිවීම නිසායි. ඔහුට දුක ඇව රත්නපුරයේ දමා එන්නට වීමේ. කෙල්ලව ගෙනත් පොත්තලෙන්වත් ඇරලුවා නම් හිතට මහා සහනයකි. වාශා විමුක්තිය මුතුමක් ගත්තේ ඔය ඇගෙන සිතමින් සිටනා මොහොතේදීය. අයියේ, ඔහුගේ මොකට ලස්සන සිනහාවක් ගියේ. විමුක්ති ටික වෙලාව නිහඬ වුන්නේ. අයියේ, කතා කරන්නකො දෙයියනේ. මේ කෙල්ලගේ හැටිය. ඇහි පොඩ්ඩක් නම් බය වෙයි. කොහෙද මැනික ඉන්නේ? වාශාගේ පපුවට සාහනයක් දැන්නේ එවිටේ. මං ප්‍රියම්මදාලාගේ ගෙදර ආවා. ගෙදර තනියම ඉන්න බෑ. පාළුයි. අපි ඔය දාලා ගියානේ. ඔහු දුක්බරව සිනාසුනිය. දැන් එනවා රත්නපුරේට. අනේ මං විහිළුවට කිව්වේ. කෑවද කියලා බලන්න කතා කළේ. තාම කෑවේ නෑ බබා. ගෙදර ගියාද? නෑ, තාම මාර්ගම. ගෙදර මොකද රත්තරන්? කෙල්ල ඉන්නේ බේනේ. ඇයව තවත් පුච්චන්නට ඔහු කැමති නැත. ඒක එච්චර ප්‍රශ්නයක් නෙමේ බබා. ඔයා හිතන්න එපා. ඒවා නොහිතා මං මොනා දැන් හිතන්නද? බඩගින්නේනේ. මං දැන් කනවා. එහෙනම් මාත් පස්සේ කන්නේ. මේ ප්‍රියංගදා වද කරනවා කන්නේ කියලා. ඔයා නොකයි දිදි මට කන්න බෑනේ. ඇයට කෑවේ නැතයි කිව්වේ අපරාධයයි විමුක්තිට සිතුනේ. මං දැන් ගෙදර යනවා. ගිය ගමන් කනවා. උදේ ඉඳියාප ගොඩක් කෑවනේ. කිහින් ඇත්තටම කනවද? මාත් එහෙනම් පහු වෙලා කන්නම්. මටත් බඩගිනි නෑ. බබා කන්න. මොනාද ගෙදර හදලා තියෙන්නේ? ඔයා ආසම දෙයක්. ඒකයි රත්තරන් තනීම කන්න බැරි. මොනාද කියපන්? කරෝල වෙලා අල තෙල් දාලා කතුරු මුරුංග මැල්ලුම් මදලා කැකුළු බත් එක්ක. ඌ ඇත්තරම කෙල ගිල්ලේ. අනේ පව්. කෙලත් ගිල්ල නේද? ආවම හදලා දෙනවද? අනේ ඔයාට හදලා දෙන්නැතුව දැන් මං කාට හදලා දෙන්නද? එහෙනම් කන්න. මාත් දැන් කනවා. ඇයට දුරකතනේ තබන්නට හිතක් නැත. මාව මතක් වුණේ නෑ. කෙල්ල ඇසේ හුරතලේනි. ආදරය කරන්නට පටන්ගත් පසු හදවතේ පෙර තිබූ ලැජ්ජාව නැත. හිතම පැද්දේ. කොච්චර මතක් වුණාද කියන්නද? මාර්ගමට එනකල් පාරේ මොනාද උනේ? කොහොමද ආවේ? මග ට්‍රැෆික් තිබ්බද? පොලිසියෙන් හිටියද? ඒව මට මොනවත් මතක නෑ. ඇගියස් පෙඟී ගියාය. මටත් වෙන දෙයක් මතක් වෙන්නෙම නෑ. එහෙනම් මාවත් මතක් කරලම කාපන් හොඳේ. අමුතෙන් මතක් කරලා කන්න දෙයක් නෑ. හැමදාම කෑවේ එහෙම තමා. නැත්තම් හිර වෙනවා. මං රැහැට කෝල් කරන්නද? මේ ප්‍රශ්න ගැන හිතන්න එපා. හෙට එන්න. මටත් ඉන්න බෑ. පිච්චෙනවා වගේ දෙයියෝ. පරිස්සමියන්න. තියන්නම්. බුදු සරණයි. දුර්ගතන සංවාදයේ නිමාව වූ පසු විමුක්ති දැස්ද පිසදා ගත්තේ. මේ ජීවිතේ නැතුව දවසක්වත් දැන් කත කළ නොහැක. ආත්මයම ඒ දැස්වල ගිලියයි. සුරම්යා ගෙදරා විමුක්ති දෙස බලා වුණේ දුකත් වේදනාවත් මුසූ දැසිනි. ඔහු කෙලින්ම ආවේ සැටි ඉඳගෙන උන් අම්මා ළඟට.
අම්මා ළඟටම ආව විමුත්‍යාගේ උගුලට සුරත් තිබී අම්මාගේ දැසළු මලානික අඳුර දැකේ. අම්මේ ඇයි අසනීපෙන් වගේ? සුරම්මයාගේ දැස් කඳුලින් පොදවී ගියේ. විමුත්‍යාගේ හදවතට දැනුණේ පුදුමාකාර දුකකි. මේ අම්මා තමාවත් අයියාවත් හදන්නට විනිදුක වූ දනේ. අම්මා කොල්ල දෙන්නව හැදුවේ බඩේ බැඳගෙන. ඇයි වයසටත් වඩා මහලු වීද ඒ විනිදුක නිසාමයි. අනේ අම්මේ ඇයි? කොහෙද රාත්‍රන් ගිහින් හිටියේ? අම්මට බොරුවක් කියන්නට ඔහු කැමති නැත. එහෙත් කළ යුතු දෙයක් නැත. මං අයියලාගේ ගෙදර අම්මේ හිටියේ. තාත්තා කතා කළාද? ඔව් කතා කළා බැන්නා. තමුසි කියලාත් බැන්නා. මං වරදක් කළාද අම්මේ? සුරම්මයා කිසිවක් කිව්වේ නැත. කොල්ලන්ව මෙහෙම හැදියේ නොහැකි බව ඇය දනී. ඔයා තීරණයක් කරන් පිළියෙලක් වෙන්න ඕන වස්තුවේ. එතකල් මේ අම්මා තාත්තගෙන් බැනුම් අහනවා. ඔයාලා හොඳට හිටියත් එයාගේ පුතාලා නරක් වුණා වගේ. මට නිවනක් නැහැ. ජීවිත ගැන මීට වඩා හෘදයාංගම අම්මා සමග කතා කරන්නට විමුක්තිය අවශ්‍යයි. එහෙත් තාමත් විමුක්තිය බයයි. මේ කෙල්ල ගියේ වාට කියලාද? වාෂාගෙන අසද්දි විමුක්තියගේ පපුව කැඩී ගියේ. හෝ අම්මේ ගෙදර ගිහින් එනවා කිව්වේ. හදිස්සියේ කෙල්ල ගියේ. ඒකත් ජීවිතයන්නේ අම්මේ. අම්මව මතක් වෙනවා ඇති. ඒ බරක් දැන් මගේ ඔළුවේ තියෙනවා. ඔයාගේ වැඩ පිළිවෙලක් වුණාම එයා ගැනත් හිතනවා. හදිසි අම්මා වාෂාගේ වැඩ ගැන කතා කරන්නේ ඇයිදයි විමුක්තිය ප්‍රශ්නයකි. ඒ කෙල්ල තාම පොඩි අම්මේ. ඔහොම අපි ගාව ඉඳපුදින්. මේ ටික ඔහු කිව්වේ ඒ තරම් බියක් ඔහුට දැනු නිසායි. හරි ඒක පැත්තක තියමු. දැන් කියන්න ඇයි ඔයාගේ ප්‍රශ්නේ මගහරින්නේ කියලා. මාත් එක්ක පුතා කිලින්ම කියන්න. විමුක්ති ටික වෙලාවක් අම්මා දෙස බලා වුණේ. අම්මට මම ප්‍රශ්න කිව්වොත් අම්මට මට උදව් කරන්න පුළුවන්ද? විමුක්ති කියද්දි සුරම්මයාගේ බබුව කැකෑරීමෙන් ගියේ. ඇහැටි ඉතුනේ මේ ප්‍රශ්නේ මේ මහා කොල්ලා ඇසුව අනව අවුරුදු පහක කාලේ වුණු විමුක්ති ඇසුව අය කියයි. මං හැමදාම හිතේ ඔයාලා දෙන්නගේ සතුට. මං අම්මා ගැන දන්නවා අම්මේ. ඒත් මට අද මගේ ජීවිතය ගැන කතා කරන්න කෙනෙක් නැහැ. මං තනි වෙලා. අයියේ යක්කයි විතරයි ඉන්නේ. උන් දෙන්නටත් කරන්න දෙයක් නැහැ. අහන් ඉන්නවා විතරයි. මට කියන්න. ඒත් මේයට සුදුසු වෙලාව නොවේ. මට මහන්සි අම්මේ බඩගිනි. අල්ලා මොනවද හදලා තියෙන්නේ? ඇඟ හොදගෙන ඉන්න. මං කෑම රත් කරන්න කියන්නම්. අම්මා කුස්සියට ගියපස විමුති නිවස ඉස්සරහා බැලුවේ. මුළු නිවසම වාෂා නොමැතිව කතරක් මෙනි. ඔහු ඇගේ කාමරය දෙස බලා උන්නේ දෙවිගේ දැසිනි. ඔබ නැති ගෙදර මෙහෙමනම් ඔබ නැති මගේ ජීවිතේ කොහොම වේද? අන්ලා විමුක්තිය කතාවට අල්ලගත්තේ ඔහුට කන්නට දෙද්දී. විමුක්ති නොකා අතගාද්දි අන්ලා ඔහුට ලුණු සම්බෝලයක් හදාගෙන ආවායි. ඇයි අද කැවෙන්නේ නැද්ද පුංචි මහත්තයා? අන්ලා කමට විහිළු කරනවා. විමුක්ති කිවි හිතේ හොරෙනි. ඇත්තනේ දෙයිනේ කිව්වේ. කෙල්ල සනීපෙන්ද? ඇසුවේ රහසින් මෙනි. විමුක්ති සිනාසුනේ. එක්ක කොහේ හරි යනවනම් දෙන්නගෙන් එක්කෙනෙක් අපිටවත් කියන්න ඕන. මෙහෙ පත්තු වෙනවා. දෙන්නම නෑ. මොනාද උනේ අන්ලක්කේ? වෙන්න කලින් තමා මම මේදන උනාට කතා කළේ. මේදන උනා තමයි ලොකු මහත්තයර කතා කළේ. ඒ නිසා බේරුණා. මේදන උනාව ලොකු මහත්තයර හරි විශ්වාසයි. මටත් ඕන එහෙම ගෑණියෙක් තමයි අන්ලක්කේ. ඕගේ කතාවට අන්ලාගේ පපුව ඇවිලීගෙන ගියේ. දැන් ඉතින් හම්බ වෙලානේ ඉන්නේ. කෙල්ල ගෙදර ඉන්න බයෙන් ඉන්නේ. මං දන්නවා. ගියේ නම් ගියේම අත්හැරලා යනවා වගේ. පව්. ආදරය බේරෙන ඕගේ මොන දෙස අන්ලා බලා උන්නායි. ඒ අතින් වාෂා කොතරම් වාසනාවන්ත කෙල්ලෙක්ද? පුංචි මහත්තයා, ලොකු මහත්තයා. අන්ලාගේ මොරකඩ මහතා කෑම කාමරයට ආනිසයි. තාතව දුරුපසු විමුක්තිර කන්නට ගත් බත් කටපවා කන්නට හිතුනේ නැත. කාලා එනවා. මොරකඩ මහතා ගියේ එසේ කියයි. විමුක්ති අත සෝදාගෙන මොහොතක් එකම ඉරියවකින් මේසේ දෙස බලාගෙන උන්නේ. අන්ලා ඔහු දෙස බලා උන්නේ තම් බාල සහෝදරක දෙස බලා ඉන්න බඳු දුකකිනි. ආදරයකිනි. මේ වෙලාවේ මොනවත් කතා කරන්න එහෙම යන්න එපා. කතා කළා වැඩක් නැහැ. තේරුණාද? කරබාගෙන අහන් ඉන්න. අන්ලා කිව්වේ තරවටුවා විලසිනි. විමුක්තිට මේ ගැහණිය ගැනද ඇති දුකකි. ඔහු නැගිට්ටි අන්ලාගේ නිරායමින් තිබූ කුසද අතගාමිනි. ඒත් අන්ලාගේ කවදා හරි කතා කරන්න වෙනවා. ජීවිතය බාරගත්ත නම් ඒ ජීවිතය වෙනුවෙන් කතා කරන්නත් ඕන. හරි දෙයිනි හරි. ඒත් වෙලාවක් තියෙනවා. මේ ඒකට වෙලාව නෙමේ. දැන් යන්න. විමුති සාලෙට ගියේ ජීවිතය ගැන උපන් තදබල කලකිරීමකදී. දරුවෙකුට තම උපන් වහලයට අසරණ වන්නට වීම තරම් තවත් දුකක් නැත.